ദൈഹന ദിവസത്തിനിട്ട് അവതരണ പാണ്ഡ്യ ആരംഭ കരമു നമസ്കാരം സാധു 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 നമോ തസ്സേ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സേ നമോ തസ്സേ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സേ നമോ തസ്സേ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സേ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනම් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනම් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං සාදු සාදු සත්පුරුෂ කාරණක පින්වතුනි අද දවසේදීත් අපි මේ සිදු කරන්න යන්නේ අභිධර්ම පන්තියේ ඉතින් 20 වෙනි දේශනාව තමයි අද තියෙන්නේ ඉතින් අපි දැන් චිත්තචෛසිකයන් ගැන සාකච්ඡා කළා ඒවල පෙකීර්ණක සංග්‍රහය තමයි දැන් සාකච්ඡා කරගෙන යන්නේ ඉතින් ඒකේ අවසානම සංග්‍රහය තමයි වත්තු සංග්‍රහය කියලා කියන්නේ. ඉතින් ඒකත් ඉතාම වැදගත් සංග්‍රහයක්. ඉතින් ඒකෙදි අදහස් කරන්නේ මේ චිත්තචෛසිකයන් පවතින ස්ථාන මොනවද කියන එක ගැන තමයි මෙතනදී අපට අවබෝධයක් හදලා දෙන්නේ. ඉතින් අපි ඒක PDF එකක් දීලා තියෙනවා. ඒකත් අරගෙනම අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. අවසාන වශයෙන් තියෙනවා මේ වත්තු සංග්‍රහය දැන් මොකක් හරි දෙයකට කෙනෙක්ට ඉන්න තැනක් තියෙන්න ඕනේ ඒවා හටගන්න තැනක් තියෙන්න ඕනේ එතකොට මේ චිත්තචෛසිකයන් හටගන්න තැන් තියෙනවා ඒ තැන් වර්ග කරලා දීලා තියෙනවා බුදුන් වහන්සේ බොහොම ලස්සනට ඒ සංග්‍රහයන් තමයි මේ වත්තු සංග්‍රහය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් පෙනීමක් සිදු කරනකොට ඒ සම්බන්ධයෙන් දැන් අපිට මේ ඇහැ තිබ්බ පළියටම පෙනීමක් වෙන්නේ නැහැ. ඇහත් තියෙන්න ඕන බාහිර රූපයක් තියෙන්න ඕන ඒ දෙක නිසා හටගන්න සිතක් තියෙනවා. එතකොට ඒ සිතට අපි කියන්නේ විඥානය කියලා. ඇසත් ඇස් කෙඩියක් තියෙනවා බාහිර රූපයක් තියෙනවා. එතකොට ඇස තුල පිහිටලා තියෙනවා ප්‍රසාද රූපයක්. ඒ ප්‍රසාද රූපයෙන් තමයි බාහිර රූපය ඇදලා ගන්න. ඒ ඇදලා කරගත්තට පස්සේ ඒක පිළිබඳ දැනීමක් සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම. ඒ දැනීම තමයි පෙනීම කියලා අපි අදහස් කරන්නේ. ඒ දැනීම කියලා කියන්නේ විඥාන සිත්. එතකොට මෙන්න මේ පෙනීම, ඇහීම, සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම ආදි වශයෙන් මේ ඇතිවන චිත්තචෛසිකයන් පවතින ස්ථානයන්ට තමයි මේ වත්තු කියලා අභිධර්මයේ තුල මේ සංග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ අපි ඉගෙනගෙන තියෙන අපි සිත් වශයෙන් 89ක් විදියට ඉගෙන ගත්තේවා ඒ වගේම චෛසික 52 ඔය විදියට තියෙන මේ චිත්ත චෛසිකයන් පවතින ස්ථාන තමයි මේ වස්තු කියලා කියන්නේ. එතකොට සිත් උපදෙන ස්ථානයන් කියන්නත් පුළුවන් පවතින ස්ථානයන් කියන්න පුළුවන් වස්තු කියලා මේ අභිධර්මයේ තුල හඳුන්වලා දීලා තියෙනවා. එම වස්තුන් චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවහා වස්තු ගහන වස්තු ජීවකා වස්තු කාය වස්තු හදේ වස්තු වශයෙන් හයකට බෙදෙනවා. එතකොට මෙන්න මේ වස්තු කියලා කියනකොට මෙතන මේ වස්තුව කියලා කියන්නේ මොකද්ද? ඇස් ගෙඩිය. දැන් චක්කු කියන්නේ ඇසටනේ. එතකොට වස්තුව කියලා කියනකොට මේ ඇස වස්තුව කියලා කියනකොට මෙතන මේ චක්කු වස්තු කියලා කිව්වට මෙතන අදහස් කරන්නේ මේ ඇස් ගෙඩිය නෙමෙයි. ප්‍රසාද රූපේ අපි රූප පිළිබඳ පාඩම ඉගෙන ගන්නකොට රූප 28ක් ඉගෙන ගන්නකොට මේ ප්‍රසාද රූප ඉගෙන ගන්නවා. එතකොට මේ ඇස් ගෙඩිය විතරක් තිබ්බට මදි. දැන් මේ මස් ටිකක් විතර තියෙන ඇහැ ගෙඩිය ඇස් ගෙඩිය තිබ්බට රූප දකින්න බෑ. දැන් ඔන්න ඇස් පේන්නේ නැති මිනිස්සුયો ඉන්නවනේ. ඒ පුජ්‍යලයන්ට ඇස් ගෙඩිය තියෙනවා. ඇස් ගෙඩි දෙක තියෙනවා.
හැබැයි පේන්නේ ඇයි ප්‍රසාද රූප පිහිටලානේ ප්‍රසාද රූප පිහිටන්න වෙනම කර්මයක් තියෙන්න ඕන එතකොට මේ ඇස් ගෙඩිය කියලා කියන්නේ කයට අයිති දෙයක් හොඳට මතක තියාගන්න ඇස් ගෙඩිය කියලා කියන්නේ කයට අයිති දෙයක් කම් පෙත්ත කියන්නේ කයට අයිති දෙයක් නාසය කියන්නේ කයට අයිති දෙයක් හැබැයි මේ ඇස තුල පිහිටලා තියෙන ප්‍රසාදියට තමයි අපි ඇත්තටම ඇස කියලා කියන්නේ අභිධර්මයේ යනෝ මේ ඇස කියලා කියන්නේ මේ ඇස් ගෙඩියට නෙමෙයි ඒක කයට අදාළ කොටසක් විතරයි හැබැයි මේ ඇස තුල පිහිටලා තියෙන බොහොම සියුම් මේ රූප ඇදලා ගන්න පුළුවන් ශක්තිය ඒකට තමයි ප්‍රසාද කියලා කියන්නේ ඒතොර මේ චක්කු ප්‍රසාද ඒ චක්කු ප්‍රසාදයට තමයි මේ චක්කු වස්තු කියලා කියන්නේ ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රසාද රූපයට තමයි මෙන්න මේ චක්කු වස්තු කියලා කියන්නේ මෙතන මේ වස්තු කියලා කියන්නේ ප්‍රසාද රූපයේ හෘද වස්තුව නැතුව එතකොට මෙන්න මේ චක්කු වස්තු කියලා කියන්නේ මේ චක්කු විඥාන සිත් ආදී හටගන්න පවතින උපකාරවන ස්ථානෙ. එතකොට ඒක චක්කු ප්‍රසාදය කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙතන මේ වස්තු කියලා හඳුන්වන්නේ ප්‍රසාද රූපයට. එතකොට චක්කු වස්තුව කියලා කියන්නේ චක්කු ප්‍රසාදය. ඒ චක්කු ප්‍රසාදය අසුරු කරගෙන තමයි චක්කු විඥාන ආදී සිත් ඇති වෙන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ චිත්ත චෛසිකයන් හටගන්න ස්ථාන තමයි චක්කු වස්තුව. ඒ කියන්නේ චක්කු ප්‍රසාදය. සෝත වස්තුව සෝත ප්‍රසාදය. ඒ කියන්නේ කන තුල පිහිටලා තියෙන මේ ශබ්ද ඇදලා ගන්න පුළුවන් ප්‍රසාද රූපයක්. එන්නේ ප්‍රසාද රූපය අසුරු කරගෙන තමයි චිත්ත චෛසිකයන් හටගන්නේ. එතකොට එන්නේ සෝත වස්තු කියලා කියන්නේ ඒ සෝත ප්‍රසාදයට. ගාන වස්තු කියලා කියන්නේ සුවඳ. ගාන කියලා කියන්නේ සුවඳනේ. එතකොට ඒක නහය නෙමෙයි. නහය අසුරු කරගෙන තියෙන රූපයක්. ඒ සුවඳ ඇදලා ගන්න පුළුවන් ප්‍රසාද රූපයක්. ඒකට අපි කියනවා ගාන ප්‍රසාදය කියලා. ඒ ගාන ප්‍රසාදයට තමයි ගාන වස්තු කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ. ඊළඟට ජීවහා වස්තු. මේ දිව කියන එකත් කයට අදාළ දෙයක් විතරයි. කය තුල පිහිට ඒ දිව තුල පිහිටලා තියෙනවා මේ ප්‍රසාද රූප. රස ඇදලා ගන්න පුළුවන් රස රූප ඇදලා ගන්න පුළුවන් ප්‍රසාද රූපයක්. එන්නේ ප්‍රසාද රූපයේ තමයි මෙතන අදහස් කරන්නේ ජීවහා වස්තු කියලා. කාය වස්තු. කාය වස්තු කියන්නේ කයට දේවල් ස්පර්ශ වෙනවා. එතකොට මේ කයට දේවල් ස්පර්ශ වෙනකොට පඨවි තේජෝ වායෝ කියන තුන විතරයි ස්පර්ශ කරන්න පුළුවන් කයට. ස්පර්ශ වෙන දේවල් අපි රූපයගෙන ගන්නකොට ඉගෙන ගන්නවා මේ කාරණේ ආපෝ කියන එක අපිට ස්පර්ශ කරන්න බෑ. ආපෝ කියන එක තුල තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන තුන තමයි. එතකොට මේ ස්පර්ශ රූපයේ තුල තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන තුන විතරයි. එතකොට මේ කාය වස්තු කියලා කියන්නේ කාය ප්‍රසාද. එතකොට මේ කාය වස්තුව ඇසුරු කරගෙන ඒ කාය විඥාන ආදී සිත් හර ගන්නවා. ඊළඟට හෘදේ වස්තු. මෙතන හෘද වස්තුව කියන්නත් පුළුවන් හෘදේ වස්තුව කියන්නත් පුළුවන්. හැබැයි පටලව ගන්න එපා මේ අපි සාමාන්‍යයෙන් කියන හදවතට මේක කියනවා නෙමෙයි. හදවත ඇසුරු කරගෙන පවතිනවා ඒක කියන්නේ හදවත ඇසුරු කරගෙන අඩපතක් විතර ලේ ඇසුරු කරගෙන පවතිනවලු මේ හෘද වස්තුව කියන එක. ඒක ලේ ඇතුල් වුණත් පිට වුණත් ඒක පිට වෙන්නේ නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකොට ඒක කර්ම ශක්තියක් විදිහට මේ හෘද වස්තුව කියන එක ඒ හදවත ඇසුරු කරගෙන පවතින දෙයක්. එතකොට ඒක මරණයටපත් වෙනකොට හෘද වස්තු රූපේ නැති වෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට මේ හෘද වස්තුව පවතිනවා. එතන තමයි සිත් හටගන්න උපකාර වෙන්නේ කියලා කියනවා. ඉතින් ඔන්නෝ විදිහට තමයි ওই කාරණේ තේරුම් ගන්න. එතකොට මතක තියාගන්න චිත්ත චෛසිකයන් හටගන්න පුළුවන් වස්තු තියෙනවා ස්ථාන තියෙනවා හයක්. ඒ තමයි චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තු, ජීවහා වස්තු, කාය වස්තු, හදේ වස්තු. එතකොට මේ හදේ වස්තු කියලා කියන්නේ හෘද මාංශය නෙමෙයි ඒක ඇසුරු කරගෙන පවතින රූපයක්. ඒ වස්තුවක් ඒක ඇසුරු කරගෙන තමයි සිත් හැට ගන්න. එතකොට ඔන්න ඔය විදිහට වස්තු හයක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් අපි දන්නවනේ කාම ලෝකේ රූප ලෝක අරූප ලෝක කියලා ලෝක තුනයිනේ. එතකොට මේ ලෝක තුනේ කොහොමද මේ වස්තු ඇසුරු කරගෙන සිත් ඇති වෙන්නේ? ඉතින් ඒක අපට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි. දැන් අපි කල්පනා කරලා බැලුවොත්
කාම ලෝකේ දැන් දැන් මේ 31 තලයක් තියෙනවානේ ලෝක ඔක්කොම ගත්තාම 31ක් තියෙනවා සතර අපාය නිරය ප්‍රේත ලෝකය තිරිසන් ලෝකය අසුර ලෝකය හතරයි මනුස්ස ලෝකයයි පහයි දිව්‍ය ලෝක හයයි එතකොට 11යි ඒ සුගති ලෝක 11යි ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා එතකොට 11යි 16යි 17යි 27යි ඊළඟට අරූපාවචර හතරක් තියෙනවා. එතකොට ඔන්න 31ක් එනවා. එතකොට ඔන්න ওই 31ක් තියෙන ලෝකවල අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ කාම ලෝකේ. කාම ලෝක 30 මේ 11ක් තිබ්බනේ. සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. එතකොට මෙන්න මේ කාමයන් ඇසුරු කරගත්ත ලෝකවල ආයතනයන් 6ම තියෙනවා. ඇස ආයතනේ, කන ආයතනේ, නහය ආයතනේ, දිව ආයතනේ, කය ආයතනේ, මනස ආයතනේ. ඒ කියන්නේ දැන් කාගේ හරි ඇස් පේන් නැතු ඉපිදලා නම් කන් එතකොට අඩු වෙනවා තමයි. හැබැයි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම ඉන්ද්‍රියන් නැතුවම ඉපිදලා ඉන්න කෙනෙක් ඉනම් ඉන්ද්‍රියන් 6ම තියෙන්න පුළුවන්. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතනයන් 6ම සාමාන්‍යයෙන් මේ කාම ලෝකයේ පිහිටන්න පුළුවන්. එතකොට පංචස්කන්ධ ගත්තොත් එහෙමත් ඒ පංචස්කන්ධේ පහක් පිහිටන්නත් පුළුවන් කාම ලෝකේ. පංචස්කන්ධය කියලා කිව්වේ මේ පංචස්කන්ධ ස්කන්ධ වලට අපි කියන වෝකාර කියලා. එතකොට මෙන්න මේ පංචස්කන්ධ කියනකොට පංච වෝකාර කියලා කියනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. එතකොට මේ කාම ලෝකේ ආයතනයන් හයක් තියෙනවා. ස්කන්ධ පහ පිටන්නත් පුළුවන්. එතකොට මෙතන මේ කියනවා කාම ලෝකේ වස්තු 6ම සාමාන්‍යයෙන් හැද එන කාම ලෝකේ වස්තු හයක් තියෙනවා. චක්කු වස්තුවක් තියෙනවා, සෝත වස්තුවක් තියෙනවා, ගාන වස්තුවක් තියෙනවා, ජීවහා වස්තුවක් තියෙනවා, කාය වස්තුවක් තියෙනවා, හදේ වස්තුවක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න කාම ලෝකේ වස්තු 6ම තියෙනවා. චිත්තචෛසිකයන් සියල්ලම හටගන්න පුළුවන් වස්තු 6ම තියෙනවා. ඊළඟට රූප ලෝකේ. අපි කියවනේ රූපාවචර ලෝකේ කියලා කිව්වේ ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධාන, පංචම ධාන කියන ධාන උපදොළ යන බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එතකොට මෙන්න මේ රූපාවචර ලෝකවල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය හැර. අසඤ්ඤ සත්‍ය හැර මම ඒක පස්සේ කියලා දෙන්නම්. මේ අසඤ්ඤ සත්‍යයේ තියෙන රූපස්කන්ධය විතරයි. ඒක වෝකාරයි. රූපස්කන්ධය විතරයි අසඤ්ඤ සත්‍යයේ තියෙන්නේ. හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල ගත්තහම ඒකෙත් පංචස්කන්ධෙම තියෙන්න පුළුවන්. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් කාමාවචර වගේ පංචස්කන්ධෙම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රූපස්කන්ධය තියෙනවා, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. වෝකාර පහම තියෙන්න පුළුවන්. හැබැයි මේ ආයතනයන් විදිහට ගත්තොත් එහෙම ඉන්ද්‍රියන් විදිහට ගත්තොත් ඇස ආයතනයයි කන ආයතනයයි මනස ආයතනයයි විතරයි රූපාවචර බ්‍රහ්ම ලෝකයේ පිහිටන්නේ බ්‍රහ්මයන් තුල. හැබැයි මතක තියාගන්න එහෙම කිව්වා කියලා එයාලට මේ නහය වගේ පිහිටීමක් නැතිකමක් නැහැ. නහය, කට, කන්, ඇස් මේ විදිහට ශරීරයක් පිහිටනවා කියලා කියනවා. හැබැයි අපි අර ආයතනයක් විදිහට කියන්නේ ප්‍රසාද රූප පිහිටනකොට. එතකොට මේ රූපාවචර බ්‍රහ්මයන්ට පිහිටලා තියෙන්නේ ඇස ආයතනයයි කන ආයතනයයි මනස ආයතනයයි විතරයි. ඒ කියන්නේ ප්‍රසාද විදියට පිළිහිටලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කියනවා ඉතින් ඒක කොහොමද දන්නේ ඇස ආයතනයේ පිළිහිටලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලාගේ දකින්න. කන ආදී පිළිහිටලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න කියලා එහෙම කියනවා ඉතින්. ඉතින් කොහොම හරි ඒකට හේතුව තමයි මේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන්නේ ධ්‍යාන උපදවලන්. ධ්‍යාන උපදවල ධ්‍යාන කියලා කියන්නේ කාමයන්ගෙන් අයින් වෙලා කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං හටමජ්ජානං උපසම්පජ්ජ විහෙර. එහෙමනේ කියන්නේ. එතකොට මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් වෙන්වීම තුළ තමයි ධ්‍යානයක් උපදින්නේ. කාමයන් තුල ඉන්න අපේ ධ්‍යාන මට්ටම් සමාධිය නැති වෙනවා. කාමයන් තුල ඉන්නවා කියලා කියන්නේ බ්‍රහ්ම භාවයෙන් අයින් වෙනවා.
ඉතින් සමාධි භාවයෙන් අයින් වෙනවා. එතකොට මේ කාමයන්ගෙන් වෙන් වෙන්න තමයි ධානා මට්ටමටපත් වෙනකොට තමයි ධානා මට්ටම් කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම. අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම. අන්න ඒක නිසා මේ බ්‍රහ්මයන් තුල කාමයක් නැහැ. දැන් බ්‍රහ්ම ලෝකේ ගත්තාම ඒ කට්ටියගේ ද්වේෂ සිත් ඇති ගන්නෙ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඇයි? කාම කියන එක තියෙනකොට තමයි ස්ත්‍රී පුරුෂ භාවයක් පිටට. එතකොට මේ ධානය උපදවලානේ බ්‍රහ්ම ලෝකේ රූපාවචර බ්‍රහ්ම ලෝකට එන්නේ. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල හොඳට මතක තියාගන්න චක්කු වස්තුව තියෙනවා. සෝත වස්තුව තියෙනවා, හෘද වස්තුව තියෙනවා. ඔන්න ඔය කියන වස්තු තුන විතරක් රූපාවචර බ්‍රහ්ම ලෝකේ පිහිටලා තියෙනවා. හැබැයි ස්කන්ධ පහම තියෙනවා. පංචවෝකාර වෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකෙ. එතකොට ඔන්න ඔක යන්නේ අසඤ්ඤ සත්‍යය එහෙම නැහැ. අසඤ්ඤ සත්‍යයේ තියෙන්නේ රූපයක් විතරයි. රූපයක් රූප ස්කන්ධයක් විතරයි. එතකොට අරූපාවචර ලෝකෙ. අරූපාවචර කියලා කියන්නේම ඒක චතුෝකාර. වෝකාර කියලා කියන්නේ ස්කන්ධ කියන එකම. එතකොට මේ චතුෝකාරයි කියලා කියන්නේ මෙතන රූප ස්කන්ධ නැහැ. නාමස්කන්ධ විතරයි කියන්නේ අරූපාවචර ලෝකවල. අරූපාවචර කියලා කිව්වේ මොකද්ද? ආකාසානංචායතනේ, විඤ්ඤාණංචායතනේ, ආකින්චානංචායතනේ, නේව සංඥා නා සංඥායතන කියන ධාන උපදවලානේ ආකාසානංචායතනේ කියන භූමියට, විඤ්ඤාණංචායතනේ කියන භූමියට, ආකින්චානංචායතනේ කියන භූමියට, නේව සංඥා නා සංඥායතනේ කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ. එතකොට එතනදී සම්පූර්ණයෙන්ම රූපේ ප්‍රතික්ෂේප කරන. එතකොට එතන පිහිටන්නේ නාම ධර්මයන් විතරයි. රූප ස්කන්ධය නෑ. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ විතරයි තියෙන්නේ. තේරුණා? එතකොට මේ ඒක නිසා ඒ අරූප බ්‍රහ්ම ලෝකවල මේ වස්තු එකක්වත් නෑ. හෘද වස්තුව කියලා එකකුත් නෑ. ඉතින් හෘද වස්තුව කියන එක තියෙන්නේ රූපයක්. එතකොට එතන හෘද වස්තුවක් නැතුව තමයි සිත් හටගන්නේ. හෘද වස්තුවක් නැතුව තමයි සිත් හටගන්නේ. ඒක ඉතින් අපිට විශ්ය වෙන කාරණාවක් නෙමෙයි. එතකොට මේ අරූප ලෝකයේ එකම වස්තුවක්වත් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න කාම ලෝකයේ වස්තු 6ම තියෙනවා. රූපාවචර ලෝකයේ චක්කු වස්තුව, සෝත වස්තුව, හෘද වස්තුව විතරයි තියෙන්නේ. ඊළඟට අරූපාවචර ලෝකයේ එකම වස්තුවක්වත් නැහැ. නැතුව තමයි සිත් හටගන්නේ. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන මේ සිත් හට ගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ තමයි මේ කිව්ව වස්තු හයක් තියෙනවනේ. මේ වස්තු ඇසුරු කරගෙන සිත් ඇති වෙන්නත් පුළුවන්. වස්තු ඇසුරු කරන්නේ නැතුව සිත් ඇති වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට සමහරක් සිත් ඇසුරු කරා ඇසුරු කොට ඇසුරු කරන්නේ නැතුව ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඔන්න තුනයි. වස්තු ඇසුරු කරගෙන සිත් ඇති වෙන්නත් පුළුවන්. වස්තු ඇසුරු කරන්නේ නැතුව සිත් ඇති වෙන්නත් පුළුවන්. වස්තු ඇසුරු කොටත් ඇසුරු නොකොටත් සිත් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම එකට වෙන සිතුත් තියෙනවා. එතකොට ඔන්නෝක තමයි කාරණා තුන. එතකොට මේ වස්තු ඇසුරු කොට උපදින සිත් 43ක් තියෙනවා. ඒ කියන්නේ චක්කු වස්තු ආදී වස්තු ඇසුරු කරගෙන ඇති වෙන්න පුළුවන් සිත් 43යි. මේවා නිකන් දැනගන්න ඉතින් පුළුවන් නම් කටපාඩම් කරගන්න. නැත්තම් මේ අදහස ඔළුවට ගත්තනම් ඇති. එතකොට මේ චක්කු වස්තුව ඇසුරු කරගෙන මේ ඇස කියන ප්‍රසාදය ඇසුරු කරගෙන ඇති වෙන්න පුළුවන් සිත් දෙකයි. චක්කු විඥාන සිත් දෙක විතරයි. අන්න ඕක හොඳට මතක තියාගන්න. එතකොට චක්කු වස්තුව ඇසුරු කරගෙන චක්කු විඥාන සිත් දෙක හැටගන්න. චක්කු වස්තුව ඇසුරු කරගෙන චක්කු විඥාන සිත් දෙක හැටගන්න. සෝත වස්තුව ඇසුරු කරගෙන සෝත විඥාන සිත් දෙක හැටගන්න. ගහන වස්තුව ඇසුරු කරගෙන ගහන විඥාන සිත් දෙක හැටගන්න. ජීවහා වස්තුව ඇසුරු කරගෙන ජීවහා විඥාන සිත් දෙක හට ගන්න පුළුවන්. කාය වස්තුව ඇසුරු කරගෙන කාය විඥාන සිත් දෙක හට ගන්න පුළුවන්. අ හේතුක තියෙන සිත් ටික තමයි එතනදී හටගන්නේ. එතකොට ඔන්න ඔය විදිහට සිත් දෙක දෙක ගානේ ඒ චක්කු වස්තුව ඇසුරු කරගෙන චක්කු විඥාන සිත් දෙකයි, සෝත වස්තුව ඇසුරු කරගෙන සෝත විඥාන සිත් දෙකයි, ගාන වස්තුව ඇසුරු කරගෙන ගාන විඥාන සිත් දෙකයි, ජීවහා වස්තුව ඇසුරු කරගෙන ජීවහා විඥාන සිද්ද එකයි, කාය වස්තුව ඇසුරු කරගෙන කාය විඥාන සිද්ද එකයි. ඔන්න ඔක මතක තියාගන්න. එතකොට මෙන්න මේ ඇස ඇසුරු කරගෙන ඇති වෙන්න පුළුවන් විඥාන සිතක් විතරයි. දැනීමක් විතරයි කරන්න පුළුවන් ඇස ඇසුරු කරගෙන.
අපි මේ රූපයක් පේනවා කියලා කියන්නේ ඉස්සල්ලාම විඥාන සිතක් ඇති ගන්නවා කියන්නේ දැනීමක් විතරයි ඉස්සල්ලාම වෙන්නේ. එතකොට මේ චක්කු වස්තු ඇසුරු කරගෙන ඇති වෙන්න පුළුවන් චක්කු විඥාන සිත් දෙකක් විතරයි කුසල අකුසල. විපාක වශයෙන්. කන ඇසුරු කරගෙන ඒ සෝත වස්තු ඇසුරු කරගෙන සෝත විඥාන සිත් දෙක. ගහන වස්තු ඇසුරු කරගෙන ගහන විඥාන සිත් දෙක. ජීවහා වස්තු ඇසුරු කරගෙන ජීවහා විඥාන සිත් දෙක. काय वस्तु असुरु करगेन काय विज्ञान सिद्धिक हटगन्न पुलुवा ओन्नोक मतक तियागन्न ओन्नो कारणे पटलव गन्नेपा एतोट एतन 10क तीनोनी देक देक गाने पहक आपम 10 इलगट हृद वस्तु असुरु करगेन ओन्न चक्कु वस्तु असुरु करगेन हेनन दे अपि कोने वस्तु 6क एकेन अपि कियो मे चक्कु वस्तु असुरु करगेन सिद्धिकई चक्कु विज्ञान सिद्धिक ओन्नो विदियट अरगेन गियहम एतन 10क तीनो චක්කු වස්තුව සෝත වස්තුව ගාන වස්තුව ජීවහා වස්තුව කාය වස්තුව කියන පහ ගත්තාම සිත් දෙක දෙක ගානේ 10ක් හට ගන්නවා ඊළඟ මේ හෘද වස්තුවනේ ඉතුරු සිත් ඔක්කොම හෘද වස්තුව ඇසුරු කරගෙන තමයි හටගන්නේ එතකොට මේ හෘද වස්තුව ඇසුරු කොටගෙන සිත් 33ක් හට ගන්නවා 33යි කියන්නේ ඉතුරු සිත් වෙනවා කියන එක නෙමෙයි සමහර සිත් ඒක ඇසුරු කරන්නේ නැතුවත් ඇතිගෙනේවා තියෙනවා එතකොට මේ හෘද වස්තුව අපි කියන්නේ හෘදේ ඇසුරු කරගෙන ඇතිවන හෘද වස්තුව ඇසුරු කරගෙන ඇතිවන සිත් තියෙනවා 33. ඒ තමයි පංචද්වාර වර්ජන සිත. සම්පටිච්ඡන සිත් දෙක, සම්තිර්ණ තුන, මහ විපාක සිත් අට, ද්වේෂ මෝහ සිත් දෙක, සෝවාන් මාර්ග සිත, හසිතුප්පාද සිත, රූපාවචර සිත් 15. ඔන්නෝයි කියන සිත් ටික හෘද වස්තුවක් ඇසුරු කරගෙනම තමයි ඇති වෙන්න පුළුවන්. හෘද වස්තුවක් ඇසුරු නොකර ඇතිවන අරූපාවචර ලෝකයක් ඇති වෙන්නේ නැහැ. දැන් හෘද වස්තුවක් ඇසුරු කරන්නේ නැතුව ඇතිවෙනම් ඇතිවෙන අරූපාවචර ලෝකවලනේ. මේවා අනිවාර්යෙන්ම හෘද වස්තුවක් ඇසුරු කරන්නේ නැතුව ඇතිවෙන්නම් බැරි එකක්. අන්න ඕක කාරණේ හොඳට ඔළුවේ තියාගන්න. ඒකට හේතුව තමයි දැන් මම කියවනේ හෘද වස්තු ඒ කියන්නේ වස්තුවක් ඇසුරු නොකර ඇති වෙනව නම් ඇති වෙන්න පුළුවන් අරූපාවචර කියලා. එතකොට දැන් මෙතන මේ කියලා කියන්නේ හෘද වස්තු ඒ කියන්නේ වස්තුවක් ඇසුරු නොකර ඇති වෙන්න බෑ මේවා. එතකොට මෙතන මේ පංචද්වාර වර්ජනයේ කියන එකත් අනිවාර්යයෙන්ම හෘද වස්තුව ඇසුරු කරගෙනමයි ඇති වෙන්නේ. මොකද ඉන්ද්‍රියන් පහ ඇසුරු කරගෙන නෑ ඇති වෙන්නේ. සම්පටිච්ඡන දෙකත් එහෙමයි. සම්තිර්ණත් එහෙමයි. මහ විපාක සිත් අටත් එහෙමයි. ඒ මහ විපාක සිත් කියනේවත් අරූපාවචර ලෝකේ ඇති වෙන්නේ නෑ. ඒ ප්‍රතිසන්දි ඒ කියන්නේ ඒවල කෘත්‍යන්නාදී ద్వාරාදී පිහිටලා නැති නිසා අරූපාවචර ලෝකේ ద్వාරයන් නැහැ ద్వාරයන්නාදී පිහිටලා නැහැ ඉතින් අන්නේ ඒක නිසා ඒවල ඒවා හටගන්නේ නැහැ ඊළඟ දේශ මූල සිත් පිහිටන්නේත් නැහැ අරූපාවචර ඒතකොට සෝවාන් මාර්ග සිත් අන්න එතන ඊටාම වැදගත් කාරණාවක් තියෙනවා ඒ තමයි මේ සෝවාන් මාර්ග සිත මෙන්න මේ සෝවාන් වෙනකොට දැන් අපි දන්නවනේ නිවන් මාර්ගයේ වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම කාරණා හතරක් පිළිထන්න ඕන සෝවාන් වෙන්න නම් කාරණා හතරක් තියෙන්න ඕන ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පatti සද්ධර්ම ශ්‍රවණි යෝනිසෝ මනසිකාය ධම්මාන ධම්ම ප්‍රතිපදයි එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබන්නේ නැතුව අපට බෑ ධර්ම ශ්‍රවණය කරා. ඒ කියන්නේ සෝවාන් වෙන්න නම් අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නම ඕන. නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නම ඕන. ඒ ධර්මයේ අවබෝධ කරපු කෙනෙක් මුණ ගැහෙන්නම ඕන. එතකොට අරූපාවචර ලෝකයේ අසාදී පිහිටලා නැන්නේ. නේද? බුදු කෙනෙක් දකින්න බෑ. බුදු කෙනෙක්ගේ බණ ටිකක් අහන්න බෑ. ඇයි? රූපාවචර ලෝකේ නම් ඇසයි කනයි තියෙනවා. හැබැයි අරූපාවචර ලෝකේ එහෙම බෑ. අනේ නිසා මේ සෝවාන් මාර්ගසිත ඇති වෙන්න අනිවාර්යෙන්ම ඇස කන ආදී ආයතනයන් පිහිටලා තියෙන්න ඕන. එතකොට සෝවාන් ආදී මාර්ගඵල ඒ කියන්නේ මාර්ගඵලයකට එනවනම් එන්න පුළුවන් වෙන්නේ කාම ලෝකේ හරි ඒ කියන්නේ සුගති ලෝකවල තමයි සුගති ලෝකවලයි රූපාවචර බ්‍රහ්ම ලෝකවලයි විතරයි. අසඤ්ඤ සත්‍යෙත් බෑ. තේරුණාද? එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝකවල බෑ. ඇයි? කල්යාණ මිත්‍රයේ දකින්නත් ඕන ධර්ම ශ්‍රවණය කරන්නත් ඕන. එතකොට මේ සෝවාන් මාර්ගසිත ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම ඒක අරූපාවචර බ්‍රහ්ම ලෝකවල හටගන්නෙම නෑ.
ඒක රූපාවචර හරි සුගති ලෝකවල හරි ඉන්නකොට විතරයි ඒක ලබන්න පුළුවන්. අන්න ඒක නිසා මේ හෘද වස්තුවක් හැසිරු කරගෙනම තමයි සෝවාන් මාර්ග සිතක් ඇති වෙන්නෙම. ඊළඟට මේ අසුතුප්පාද සිත අරූපාවචර බ්‍රහ්මයන්ට ඇති වෙන්නේ නැහැ. අරූපාවචර ලෝකුණත් රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. හැබැයි අසුතුප්පාද සිතක් ඇති වෙන්නේ නැහැ. ඇයි එතන රූපයක් නැහැනේ hina වෙන්න කටක් ආදී තියෙන්නේ නැහැ. එහෙම නැති නිසා එතන එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට එතනත් ඒක නිසා නැහැ. එතකොට රූපාවචර සිත් 15 කොහොමදත් අරූපාවචර ලෝකයක හටගන්නේ රූපාවචර සිත් ඇති වෙන්නේ හෘද වස්තුවක් ඇසුරු කරගෙන. එතකොට ඔන්නහනම් තේරුම් ගන්න වස්තුවක් ඇසුරු කොටකට ඇති වෙන්න පුළුවන් සිත් 43යි. ඒ තමයි මෙතන තියෙන 10ක් ඉස්සෙල්ලාම චක්කු විඤ්ඤාණ සිද්ද කාදි වශයෙන් ගත්තහම දෙපස් විඤ්ඤාණ 10යි මේ ඈත වස්තු ඇතුළු කරගෙන මෙතන තියෙනවා සිත් 33යි. එතකොට 33යි 10යි 43යි. එතකොට වස්තු ඇසුරු කොටගෙන ඇති වෙන්න පුළුවන් සිත් 43යි. ඊළඟට වස්තු ඇසුරු කොටත් නොකොටත් ඇති වෙන්න පුළුවන් සිත් 42ක් තියෙනවා. වස්තු ඇසුරු කරගෙන ඇති වෙනවා කියලා කිව්වේ මේ කාමාවචරයි රූපාවචරයි ඇසුරු කරගෙන වස්තු ඇසුරු කරගෙන ඇති වෙන සිත්. ඇසුරු නොකොට ඇති වෙන්න පුළුවන් සිත් කියලා කිව්වේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඇති වෙන නිසා. එතකොට අන්න ඒකයි මෙතන තියෙන වෙනස. ඒක ඔකටී තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මෙතන කියනවා කාමාවචර කුසල් සිත් 8 අරූප කුසල් 4 ලෝභ මූල සිත් 8 මෝහ සිත් 2 මනෝද්වාරා වර්ජන සිත් මහා ක්‍රියා සිත් 8 අරූප ක්‍රියා සිත් 4 සෝවාන් මාර්ග සිත හැර අර සෝවාන් මාර්ග සිත අනිවාර්යෙන් මතන්ට ආවා ඒ නිසා මෙතනට ගන්නෙ සෝවාන් මාර්ග සිත හැර අනෙක් ලෝකෝත්තර සිත් 4 මේ සිත් 42 කාම රූප ලෝකයේ උපදීන ආකාරලියේ හෘද වස්තුව ඇසුරු කොට ඇති වෙනවා මේ සිත් ඇති වෙනවා නම් කාම ලෝකයේ ඇති වුනොත් එහෙම හෘද වස්තුව ඇසුරු කරගෙන ඇති වෙනවා හැබැයි අරූපාවචර ලෝකයේ ඇති වුනොත් එහෙම ඒක ඒ සිත්ම හට ගන්නවා හැබැයි හෘද වස්තුව ඇසුරු කරන්නේ නැතුව තමයි හටගන්නේ. ඕක නිකන් අදහසක් තියාගන්න. ඉතින් මේවා අපිට විශේෂ වෙන දේවල් නෙමෙයි. හැබැයි මෙන්න මේ මෙතන කියන සිත් ටික මෙන්න මේ මෙතන මේ 42ක් කියන සිත් ටික හෘද වස්තුවක් ඇසුරු කරගෙන ඇති වෙන්නත් පුළුවන් ඇසුරු කරන්නේ නැතුව ඇති වෙන්නත් පුළුවන්. ඔන්න ඔය කාරණේ හොඳට ඔළුවට ගන්නකෝ. මෙන්න මේ කියන කාමාවචර කුසල් සිත් 8 හෘද වස්තුව ඇසුරු කරගෙන ඇති වෙන්නත් පුළුවන් හෘද වස්තුව ඇසුරු කරන්නේ නැතුව ඇති වෙන්න ඒ කියන්නේ වස්තුවක් ඇසුරු කරගෙන හෘද වස්තුව විතරක් නෙමෙයි වස්තුවක් ඇසුරු කරගෙනත් ඇති වෙන්න පුළුවන් වස්තුවක් ඇසුරු කරන්නේ නැතුවත් ඇති වෙන්න පුළුවන් හැබැයි මේ ඉස්සල්ලා මේ කිව්ව මේ දෙවෙනි කාරණේ කිව්වනේ හෘද වස්තුව ඇසුරු කොටගෙන ඇති වෙන සිත් 33 මේක අනිවාර්යෙන් මතක තියාගන්න මේක අනිවාර්යෙන්ම හෘද වස්තුවක් ඇසුරු කරගෙනමයි ඇති වෙන්න පුළුවන් ඔන්න ඔය ටිකයි අපේ ඔළුවට ගන්න ඕනේ හැබැයි මේ පල්ලැහෙන් කියන වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් ඇති වෙන්න පුළුවන් මේ කියන සිත් 42 ඕන්නම් හෘද වස්තුවක් ඇසුරු කරගෙන ඇති වෙන්න පුළුවන් හෘද වස්තුවක් ඇසුරු නොකොටත් ඇති වෙන්න පුළුවන් ඒකයි මෙතන මේ කියන්නේ. ඒ කියන්නේ අරූපාවචර ලෝකෙ මේ සිත් හට ගන්න පුළුවන් බයයි මෙතන මේ කියන්නේ. ඔන්න ඔය කාරණේ ඔළුවට ගත්තනම් මේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා වස්තුවක් ඇසුරු නොකොටම උපදින සිත් 4ක් තියෙනවා. වස්තුවක් ඇසුරු කරන්නේ නැතුවම උපදින කියන්නේ වස්තුවක් ඇසුරු කරන්නෙම නැතුව ඇති වෙන්න පුළුවන් සිත් තමයි අරූප විපාක සිත් 4. ඒ අරූප විපාක සිත් වලින් එතන ප්‍රතිසන්දියක් ආදී ඇති වෙන්නේ. එතකොට ඒක වෙන හෘද වස්තුවක් ඇසුරු කරගෙන ආදී වස්තු ඇසුරු කරගෙන ඇති වෙන්නේ නැහැ. එතකොට මේ වස්තුවක් ඇසුරු නොකොටම උපදින සිත් 4යි. ඒ තමයි අරූප විපාක සිත් 4. ඒක ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවානේ අරූපාවචර ලෝකයේදී රූපයක් ඇසුරු කරගෙන ඇති වෙන්නේ නැහැ. වස්තුවක් ඇසුරු කරගෙන ඊතර ප්‍රතිසන්දියක් නැහැ. ඊතර නාම ධර්ම ටිකක් ඇති වෙනවා විතරයි. තේරුණා? ඉතින් ඔන්න ඔක තමයි ඔතනින් තේරුම් ගන්න ඕනේ. එතකොට මම කිව්වා මෙතනදි කාරණාව කිව්වේ වස්තුව කියලා කිව්වේ චිත්තචෛසිකයන් අටගන්න පවතින තැන්. ඒවා තියෙනවා හයක්. චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවකා වස්තු, කාය වස්තු, හෘද වස්තු. එතකොට මේ චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවකා වස්තු, කාය වස්තු කියන තැන්වල මේ විඤ්ඤාණ සිද්දක ගානේ හට ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා කාම ලෝකයේ වස්තු 6ම තියෙන්න පුළුවන්.
රූපාවචර ලෝකේ වස්තු තුනයි තියෙන්න පුළුවන් චක්කු වස්තුවයි සෝත වස්තුවයි හදේ වස්තුවයි අරූපාවචර ලෝකේ කිසිම වස්තුවක් නැතුව තමයි සිත් හටගන්නේ එතකොට මං කියවා කොටස් තුනකට සිත් ඇති වෙන්න පුළුවන් ආකාරය තමයි වස්තුවක් ඇසුරු කරගෙන සිත් ඇති වෙන්නත් පුළුවන් වස්තු ඇසුරු කරන්නේ නැතුව සිත් ඇති වෙන්නත් පුළුවන් දෙවෙනි එක තුන්වෙනි එක තමයි වස්තුව ඇසුරු කරත් ඇසුරු නොකරත් ඇති වෙන්න පුළුවන් සිත් එතකොට අපි ඒක බෙදුවා වස්තු ඇසුරු කොට උපදින සිත් 43ක් කිව්වා ඊට පස්සේ වස්තු ඇසුරු කොට නොකරත් ඇති වෙන්න පුළුවන් සිත් 42ක් කිව්වා වස්තුවක් ඇසුරු කොට නොකරම ඇති වෙන්න පුළුවන් සිත් 4 එතකොට කොහොමද වස්තුවක් ඇසුරු කොට ඇති වෙන්නේ 43ක් සිත් වස්තුවක් ඇසුරු කොටත් නොකරත් ඇති වෙන්න පුළුවන් සිත් 42යි වස්තුවක් ඇසුරු නොකොට ඇති වෙන්න පුළුවන් අරූප විපාක සිත් 4යි නෝන් නොයි ටික තමයි එතනදී අපි තේරුම් ගන්න ඕන කාරණා ටික ඊට පස්සේ ඉතින් මෙතන මේ කියන්නේ මම මේ කාරණාව කියලා දුන්නා කාම ලෝකයේ තියෙන්නේ ස්කන්ධ පහම කාම ලෝකයේ රූප ලෝකයේ ස්කන්ධ පහම පිටින්න පුළුවන් මේ වෝකාර පංච වෝකාර කියලා කියන්නේ කාම ලෝකේ රූප ලෝකෙට අපි කියන්නේ පංච වෝකාර ස්කන්ධ පහම වෝකාර කියලා කියන්නේ ස්කන්ධ වලට ස්කන්ධ පහම තියෙනවා කාම ලෝකේ රූප ලෝකේ රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ ඊළඟට අරූප ලෝකේ චතු වෝකාර කියලා කියන්නේ එතන රූප ස්කන්ධයක් නැහැ එතන තියෙන්නේ වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි සංකාර ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි විතරයි ඒකට අපි කියනවා චතුෝකාර ඊළඟට අසඤ්ඤ සත්‍යේ ඒක ඒකෝකාර ඇයි රූප ස්කන්ධය විතරයි තියෙන්නේ මේ ඕකාරණාව තේරුම් ගන්න ඊළඟ මේ අපිට මේ සිත් ඇති වෙන වස්තු තවත් ක්‍රමයකට බෙදන්න පුළුවන් එකක් තමයි මේක සත්ත්ව විඥාන ධාතු මේ මේකත් අපි දැනගෙන ඉන්න එක වැදගත් සත්ත්ව විඥාන ධාතු කියලා කියන්නේ දැන් මේ සත්ත්ව කියලා කියන්නේ හතක් නේ එතකොට මේ විඤ්ඤාණ ධාතු කියනකොට මේ චක්කු චක්කු ධාතුව සෝත ධාතුව මෙතන චක්කු ධාතු මේ සත් විඤ්ඤාණ ධාතු කියන්නේ චක්කු ධාතුව. ඒ චක්කු ධාතුව ඇසුරු කරගෙන ඇති වෙන්නේ චක්කු විඤ්ඤාණ සිද්දක. ඔන්න ඔය විදිහට සෝත ධාතුව කියන්නේ සෝත විඤ්ඤාණ සිද්දක. ගහන ධාතු කියන්නේ ගහන විඤ්ඤාණ සිද්දක. ජීවහා ධාතු කියලා කියන්නේ ජීවහා විඤ්ඤාණ සිද්දක. කාය ධාතු කියලා කියන්නේ කාය විඤ්ඤාණ සිද්දක. තේරුණාද? එතකොට මනෝ ධාතු කියලා කියන්නේ පංචද්වාරා වර්ජන සිතටයි සම්පටිච්ඡන සිද්දකටයි මෙන්න මේක මේ අභිධර්මයේ තියෙන ක්‍රමය චක්කු ධාතු සෝත ධාතු ගාන ධාතු ජීවහා ධාතු කාය ධාතු හයවෙනි එක තමයි මනෝ ධාතු මනෝ ධාතුව කියලා කියන්නේ පංචද්වාරා වර්ජනයේ සිතටයි සම්පටිච්ඡන සිද්දකටයි මනෝ විඥාන ධාතු කියලා කියන්නේ මෙන්න මේ ඉස්සල්ලා කිව්ව ධාතු හයටම අදාළ නැති අනිකුත් සිත් ඔක්කොම ඇති වෙන්නේ මනෝ විඥාන ධාතු ඔන්නෝක තමයි උතනදී තේරුම් ගන්න ඕන කාරණා. එතකොට කාම ලෝකේ සත්ත්ව විඥාන ධාතුම තියෙනවා. කාම ලෝකේ සත්ත්ව විඥාන ධාතුම වස්තු 6ම ඇසුරු කරගෙන ඇති වෙනවා. චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා. සත්ත්ව විඥාන කියලා කිව්වනේ ධාතු. එතකොට මේ 7ම ඒ ධාතු ඒ කියන්නේ දැන් මෙතන මේ කියන්නේ වෙන දෙයක් නෙමෙයි චිත්තචෛසික මේ ධාතු කියලා කියන්නේ චිත්තචෛසිකන් ඒක වර්ග කරලා තියෙනවා හතකට ඉතින් ඒක ලොකු දෙයක් විදිහට ගන්න එපා එතකොට මෙන්න මේ සත්ත්ව විඥාන ධාතු කියන මේ චිත්තචෛසිකන් ඔක්කොම ඇති වෙන්න පුළුවන්ලු වස්තු 6ම නිසා වස්තු 6ම ඇසුරු කරගෙන ඇති වෙන්න පුළුවන් ඊළඟ රූප ලෝකේ චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන ධාතුවයි මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතු යන ධාතු තුන චක්කු සෝත හදේ යන වස්තු තුන නිසා පවතින. දැන් මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ චිත්තචෛසිකයන්. ඒ කියන්නේ චක්කු විඥාන ධාතු දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඇති වෙන්න පුළුවන් චක්කු විඥාන සිද්දකයි සෝත විඥාන සිද්දකයි එතනින් එහාට සිත් ටිකනේ. එතකොට චක්කු විඥාන ධාතුව තියෙනවා ඒකේ. සෝත විඥාන ධාතුවක් තියෙනවා මනෝ ධාතුවක් තියෙන්න පුළුවන් එතකොට මනෝ විඥාන ධාතුවක් තියෙනවා එතකොට මෙන්න මේ ධාතු හතරම මෙතන තුන නෙමේ හතර කියලා දාගන්න ඕන හතර චක්කු සෝත හදේ යන වස්තු තුන නිසා පවතින බව අපි තේරුම් ගන්න ඕන
තේරුණාද? එතන ඇති වෙන්නේ මේ විඥාන රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඇති වෙන්න පුළුවන්. දැන් මේ සත්ත්ව විඥාන ධාතු වලින් චක්කු ධාතුවයි සෝත ධාතුවයි විතරයිනේ තියෙන්නේ. ගහන ධාතුවත්, જીවහ ධාතුවත්, කාය ධාතුවත් නැහැ. මනෝ ධාතුව තියෙන්න පුළුවන්, මනෝ විඥාන ධාතුව තියෙන්නත් පුළුවන්. ඔන්න ඔක පටලව ගන්න එපා. ඒකයි මෙතන මේ කියන්නේ. එතකොට එන්නේ කියන චිත්ත සංස්කයන් හට ගන්න තියෙන්නේ වස්තු තුනයි. ඒ තමයි චක්කු වස්තුවයි සෝත වස්තුවයි හෘදේ වස්තුව. ඔන්න ඔකයි උතරෙන්දි කියන්නේ. එතනදී සත්ත්ව විඥාන ධාතු වලින් ඇති වෙන්න පුළුවන් චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන ධාතුවයි මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියන එක විතරයි. මෙතන විඥාන කියන්න ඕනේ චක්කු ධාතු කිව්වත් හරි. ඊළඟට මේ අරූප ලෝකයේ එකම මනෝ විඥාන ධාතුව විතරයි තියෙන්නේ. අරූප ලෝකයේ තියෙන මනෝ විඥාන ධාතුවක් විතරයි. චක්කු ධාතුවක් නැහැ, සෝත ධාතුවක් නැහැ, ගාහන ධාතුවක් නැහැ, જીවහ ධාතුවක් නැහැ, කාය ධාතුවක් නැහැ, මනෝ ධාතුවක් නැහැ. මනෝ විඥාන ධාතුවක් විතරයි එතන පිහිටලා තියෙන්නේ. ඒක විතරයි මෙතන තේරුම් ගන්න ඕනේ. ඔන්නෝ කාරණේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් තව ටිකක් හොඳට බලන්න. බලනකොට මේක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝ කාරණේ තමයි උතනදී අපි තේරුම් ගන්න ඕන. ඉතින් බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝකවලදී සෝවාන් මාර්ගසිත ඇති වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි එතන රූපයක් නැහැ. මොකද සෝවාන් මාර්ගසිතක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න ඕන, ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඉතින් කල්යාණ මිත්‍රයෙක් දකින්න චක්කු වස්තුව නැහැ, ධර්ම ශ්‍රවණය කරන්න සෝත වස්තුව නැහැ. ඒක නිසා එතන ඒසිත පිහිටන්නේ නැහැ. ඒක නිසා අන්න ඒකයි එතන ඒවා පිහිටලා නැති බව තේරුම් ගන්න ඕන. එතකොට ද්වේෂ සිත් හටගන්නෙත් නැහැ. මොකද ධ්‍යාන කියලා කියන්නේ ද්වේෂ සිත් එතන නැති නිසා. ඉතින් ඔන්න විදිහට අපි ওই කාරණේ තේරුම් ගත්තා නම් හරි. මේ මෙතන මේ කියන්නේ රූප ලෝකේ, මේක මේ අභිධර්ම මාර්ගයේ පොතේ තියෙන විස්තරේ, රූප ලෝකේ ගාන ජීවහා කාය වස්තුන් නැතේයි කීමෙන් රූපාවචර බ්‍රහ්මයන්ට නාසය දිවහා කය නැතයි නොගත යුතුයි. ඒක අපි කිව්වනේ. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ ගාන ජීවහා කාය වස්තු නැහැ කිව්ව පළියට ඒ පිහිටීම් නැතිව නැහැ. ප්‍රසාද රූප නැති එකයි මෙතන තියෙන්නේ. ඔහුන්ට නැත්තේ සිත්වල නිශ්චයවන ගාන ජීවහා කාය ප්‍රසාදයන්නේ. ප්‍රසාදයන් නැති එකයි තියෙන්නේ. නැතෝ නිකන් අර විરૂපී රූපයක් වගේ නෑ බ්‍රහ්මයන්ට. නිකන් නහයක් නැතුව, කටක් නැතුව එහෙම නෙමෙයි. ඒ පිහිටින් තියෙනවා, හැබැයි ප්‍රසාද නෑ. බුද්ධ දර්ශන, ධර්ම ශ්‍රවණ ආදී විසුද්ධියට උපකාර වන කරුණු වලට චක්කු වස්තුව හා සෝත වස්තුව ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේ දකින්නයි, ධර්ම ශ්‍රවණය කරන්නයි චක්කු වස්තුවයි සෝත වස්තුවයි ප්‍රයෝජන වෙනවා. ගාන වස්තු තුනෙන් ගාන ජීවහා කාය කියන මේ වස්තු තුනෙන් කාම රසාස්වාදයෙන් මිස අනිකකට ප්‍රයෝජන නැහැ. ඒ වලින් ගොඩක් වෙලාවට ප්‍රයෝජනේ තියෙන්නේ කාම විඳින්න විතරයි. වෙන දෙයක් නැහැනේ. ඒකයි ඒවා බ්‍රහ්මයන්ට පිහිටන්නේ නැති. කාම විරාග භාවනා කුසල බලයෙන් උපම් බ්‍රහ්මයන්ට ගානාදී වස්තු තුන ඇති නොවේ. කාම විරාග, ඒ කියන්නේ කාමයන් යටපත් කරලානේ ධ්‍යාන උපදවලා තියෙන්නේ. ඒ නිසා කාමයන් උන්වහන්සේලාට අවශ්‍ය වෙන්නේ නැහැ. බුද්ධ දර්ශන, ධර්ම ශ්‍රවණ ආදී පිණිස චක්කු සෝත වස්තු දෙක ඇති වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝග තමයි ඔතනදී අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී මේ කියනවා ඒ සිත් අතරින් දීපංච විඥාන පංචද්වාරා වර්ජන සම්පටිච්චන සම්තිර්ණ මහා විපාකයන් අරූප ලෝකේ නූපදිනේ. ඒවා උපදනා ద్వාර ආයේ සිත් වලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති නිසා. එතකොට මෙන්න මේ දිපංච විඥාන සිද්ධාය පංචද්වාරා වර්ජන මේ මහා විපාක සම්තිර්ණ සම්පටිච්චනාදී වේල ద్వාර තියෙන්න ඕනේ වලින්. ඒව හටගන්න ద్వාර තියෙන්න ඕනේ. ඒ වගේම කෘත්‍යයන් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඒව කරන්න බෑනේ. එතන රූපයක් නෑ. අන්න ඒ නිසා තමයි ඒ සිත් ඒවල හටගන්නේ නැත්තේ. ද්වේෂ මූල සිත් එහි නූපදින්නේ. ඒ කියන්නේ අරූප ලෝකයේ ද්වේෂ මෝල සිත් එහි නූපදින්නේ ධ්‍යානලාභින් කෙරෙහි ඒ සිත් නූපදනා වේ. ධ්‍යානලාභින් කෙරෙහි ඒ බ්‍රහ්ම ලෝකවල ද්වේෂ සිත් හටගන්නේ. අසතුප්පාද චitteෙහි එහි නැත්තේ අරූපී සත්‍යයන්ගේ සිනහාවක් නැති බැවි. ඇයි? රූපයක් නැහැ නේ. ඒක නිසා අසතුප්පාද සිතක් විශේෂයෙන් හටගන්නේ.
සෝවාන් මාර්ග චිත්තේ එහි නූපදිනේ කං නැත්තා වූ අරූපී සත්‍යයන්ට අනුන්ගෙන් දහම් මැසිය නොහෙන එහි කං නැති නිසා කාගෙන්වත් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබලා ධර්ම ශ්‍රවණය කරන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා මුලින්ම සෝවාන් වෙන්න බෑ හැබැයි සෝවාන් කියන්නේ මාර්ගසිත බෑ ඊට පස්සේ සෝවාන් වෙලා සකදාගාමි අනාගාමි රහතන් වහන්සේලාට ඒ අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න පුළුවන් හැබැයි සෝවාන් මාර්ගසිත හදාගන්න බෑ අන්න ඕකයි උතනදි තේරුම් ගන්න ඕන ලෞතුරා බුදුරයන්ටත් පසේ බුදුරයන්ටත් මිස සෙස්සන්ට අනුන්ගෙන් දහම් මැසීමක් නොකොට සුව ශක්තියෙන් සෝවාන් මාර්ගයේ ඉපදිය නොහැකි බුදුරජාණන් වහන්සේලාටයි පසේ බුදුරජාණන් වහන්සේලාටයි විතරයි සුව ශක්තියෙන්ම සෝවාන් මාර්ගසිතක් හදාගන්න පුළුවන් රහතන් වහන්සේටත් බෑ ඉතින් ඒකට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තියයි සද්ධර්ම ශ්‍රවණයයි තියෙන්න ඕන එහෙනම් ඉතින් ඒක නිසා ඒක පිහිටන්නේ අනිවාර්යයෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ අරූපාවචර බ්‍රහ්මයන්ට ඒක ලැබෙන්නේ නැහැ මොකද චක්කු වස්තුවක් සෝත වස්තුවක් නැති නිසා අරූප ලෝකෙහි බුදු පසේ පසේ බුදුවරුන් නූපති අරූපාවචර බ්‍රහ්ම ලෝකවල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ඉපදෙන්නේ හටගන්නේ අරූපී සත්වයනට අනුන්ගෙන් යමක් අසා ගැනීමට ක්‍රමයක් නැත අරූපී බ්‍රහ්ම ලෝකයේ ඉන්නකොට වෙන කෙනෙක්ගෙන් ඇවිල්ලා දැන් අරූපී බ්‍රහ්ම ලෝකයේ ඉන්න සත්වයන්ට බුදුරජාන් වහන්සේ මේ මනුස්ස ලෝකේ පහළ වුණත් ඇවිල්ලා බණ අහන්න බෑ ආලාරකාම උද්දකරාම පුත්‍රේ කට්ටියට බැරි වුණානේ බුදුහාමුදුරෝ යන්න කැමැත්තෙන් හිටියත් ගිහිල්ලා බණ කියන්න බැරි වුණා ඇයි ඒ කට්ටියගේ රූප ආදී නැහැ නාම ධර්ම ටිකක් විතරයි තියෙන්නේ අන්න ඒකයි සෝවන් වූ තැනත්තාට අනුන්ගෙන් උපකාරයක් නැතුව ඉතිරි මගඵල වලට පැමිණිය හැකි සෝවන් වුණාට පස්සේ ආයෙත් එතනින් එහාට කවුරුත් ගින්වත් බණ අහන්න ආදී අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ම දන්නවා මාර්ගයේ තමන්ම අදාගෙන ඉස්සරහට යන්න පුළුවන් අනේ ඉබේම හරි සිද්ධ වෙනවා සමහර විට කාම රූප ලෝකවලදී සෝවන් වූවෝ අරූප ලෝකයේ උපදින කාම රූප ලෝකවල සෝවන් වෙලා අරූප ලෝකවල ඉපදෙන්න පුළුවන් සෝවන් මාර්ගසිත හදාගන්නයි බැරි ඕකයි පටලව ගන්න එපා ඔහු එහිදීම සකදාගාමි අනාගාමි අරහත් ජන මාර්ගඵල වලට පැමිණ පිළිදිමින් අනිත් මාර්ගඵලයන් වලට පැමිණිලා ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සකදාගාමි අනාගාමි රහතත් භාවයට පත් වෙන්න පුළුවන් ඉතින් ඔන්න ඔක තමයි ඔතනදී තේරුම් කරලා දෙන්නේ ඉතින් ඕක තමයි වත්තු සංග්‍රහය. ඉතින් ඕක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් ඕකේ 10000ක් හරි ඔලුවට ගන්න. ඒක අපිට ගොඩාක් වටිනවා මේ චිත්තසයිසයන් හටගන්නේ කොයි ආකාරයෙන්ද කියලා දැනගන්න. ඒ වගේම ධර්මයේ පිළිබඳව තියෙන සැක ආදී නැති කරගන්න. ඒ දේවල් වල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක තේරුම් ගන්න මේ දේවල් ගොඩාක් අපට උපකාරවත් වෙනවා. ඉතින් හොඳයි එහෙනම් අද දවසේදී අපි වත්තු සංග්‍රහය කරේ මේකෙන් ප්‍රකීර්ණක සංග්‍රහය කියන තුන්වෙනි කොටස ඉවරයි ඊළඟට තියෙන්නේ චිත්ත වීති කියලා බොහොම වැදගත් පාඩමක් ඉතින් අපි ඒක ඊළඟ සතියේ ඉඳන් පටන් ගමු ඉතින් කාට හරි මේ කියලා දුන්න පාඩමේ ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන් තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මේ පාඩමේ නම් නෙවෙයි ගිය සතියේ පාඩමේ ප්‍රශ්නයක් නම් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ කාමාවචර සහේතුක ක්‍රියාසිත් වල එතකොට අර ඥාන විප්‍රයුක්ත සිත් තියෙනවානේ ස්වාමීන් වහන්ස ඒ සිත් වල යෙදෙන්නේ අලෝභ අද්වේෂ විතරයිනේ මේ කාමාවචර ක්‍රියාසිත් වල දැන් කාමාවචර සහේතුක ක්‍රියාසිත් වලත් මේ ඥාන විප්‍රයුක්ත කියනකොට එතන යෙදෙන්නේ අලෝභ ආද්වේෂ විතරයිනේ ස්වාමීන් වහන්ස එතකොට ස්වාමීන් වහන්ස ඒව ද්වි හේතුක සිත් නේ ඔව් මොකද මේ ප්‍රඥාව යෙදෙන්නේ එහෙයි එතකොට මේ රහතන් වහන්සේලාට එහෙම ද්වි හේතුක සිත් එහෙම ඇති වෙන්න පුළුවන්ද ස්වාමීන් මේ සමහරක් වෙලාවට
ඒ සිත් නැති වෙලා නිකන් සාමාන්‍ය විදිහට හිතනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ නුවණින් ලොකුවට කල්පනා කර කර ඉන්නේ නැහැ නේ. රහත් භාවය කියන්නේ වෙනම දෙයක්. शिक्षा पद में मगुल तरह ඒ දෙන්න ගිහිල්ලා එකතු කරන්න කතා කරන්න බෑ. එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් වැඩි කල්පනා කරන්න තුනක් අනේ ඉතින් මේ දෙන්න තරහ වෙලානේ කියලා එකතු කරන්න පුළුවන්. ඉතින් ශික්ෂාපදේ කැඩෙනවා. ඉතින් ඒතර වැඩි අර හිතන්න ගියේ නෑනේ. එහෙමයි. ඉතින් අර ඒ වගේ සමහරක් පැන්වලදී ඉතින් රහතන් වහන්සේලා ගුණත් නුවණ යෙදෙන්නේ නැති වෙන්න පුළුවන් නැතුව ඇති වෙන්න පුළුවන් සිත් ප්‍රියා සිත් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එතන කියන්නේ स्वामी සෝමනස්ස කියලා කියන්නේ උපේක්ෂා සිතකින්ම තමයි එහෙම වෙනවා කියලා කියන්නේ. ඒකට හේතුවක් මම කියන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අර ජවන් සිත් ගැන මම ප්‍රශ්නයක් අහලා තිබ්බේක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ස්වාමීන් වහන්සේ අර ජවන් සිත් ඇති වෙන්නේ කුසල් කුසල් වලයි කියලා ඔබ. ඔව්. ජවන් කියලා කියන්නේ මේ ඉතින් ඒක විපාකයක් නෙමෙයි. ඒකයි අපි තේරුම් ගන්න. ජවන් මේ ජවන් කියලා කියන්නේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් නෙමෙයි. ජවනේ කියලා කියන්නේ ක්‍රියාවක්. තේරුණාද? ඒකට ක්‍රියාවක් කියලා කියනකොට කුසලොයි ක්‍රියාසිතුයි විතරයි. විපාක සිතක් ඇති වෙන්න බෑ. දැන් ජවනයක් කියන එක කර්ම සකස් කරන සිතක් කියලා කිව්වත් ඒක එහෙම කර්මයක් කියනවත් බෑ. මොකද ක්‍රියාසිත වලදී කර්මයක් හැදෙන්නේ නෑනේ. මෙතන මේ ජවන් කියලා කියන්නේ මෑනියු ඒ කාර්යයන් වල වේගින් ක්‍රියාත්මක වෙනවා කියන එකක් තමයි ওই ජවන කියලා කියන්නේ. නිකන් නිකන් හිතාගන්න මේ ක්‍රියාත්මක වීම. ඒ චිත්තචෛසිකයන් වේගින් පැවැත්වීමක් කියලා තමයි යෝගේ නිර්වචනය කරන්නේ. ඉතින් කොහොම හරි අපි නිකන් තේරුම් ගන්න ඕනේ ඒක. මොකද ওই සිද්ජන අපට විෂය කරන්න හරි අමාරුයි. එතකොට ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ එතන ඇති වෙන සිත් මොනවාද? ජවන් කියලා කියන්නේ එක්ක ක්‍රියා මේ කුසල් සිතක් නැත්තම් ක්‍රියා සිතක්. ඒ කියන්නේ ක්‍රියාවක් මෙතන. අපි කරන ක්‍රියාවක්. එතකොට ඒක විපාකයක් නෙමෙයි ඒක ක්‍රියාවක්. ඒක නිසා ඒ එක සැරයක් මම කියද්දි එක තැනකදී වෙනස් වෙලා කියලා ඒ මෙනු කිව්වේ. ඉතින් එතනදී අපි තේරුම් ගන්න ඕන ජවන් සිත කියලා කියන්නේ කුසල් සිතුයි ක්‍රියා සිතුයි විතරයි. ජවනයක් කියලා කියන්නේ ක්‍රියාවක්. විපාකයක් කියන එකක් නෙමෙයි. දැන් මරණාසන්න මොහොතේදීවත් ජවන සිත් ඇති වෙනවා කියලා කියන්නේ එතන විපාකයක් නෙමෙයි. එතනදී ක්‍රියාවේ විපාකයක් පස්සේ දෙයි. හැබැයි ක්‍රියාවේ එතන විපාකයක් හැදෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපට සමහරක් කාලවලට උගන්වනවානේ මේ ජවන් සිත් කියන්නේ ඊළඟ ජීවිතේට කර්ම සකස් කරන සිතක් කියලා. එතකොට ඒක හරිනේ. එහෙමයි. එහෙමයි. දැන් ක්‍රියාසිත වලින් කොහොමවත් ඊට පස්සේ ප්‍රතිසන්දියක් හදන්නේ නැහැ නේ විපාකයක් හදන්නේ නැහැ. හැබැයි කුසාසිත වලින් හදනවා. දැන් සාමාන්‍ය පුදුජන කෙනෙක්ට ඒ මරණාසන්න මොහොතේ මරණාසන්න චිත්ත වීතිය තුළ ඇති වෙනවනේ ජවන්සිත හතක් නෙමෙයි පහක් නේ ඇති වෙන්නේ. එතකොට මේ පහක් ඇති වෙලා ඒක අරමුණු කරගන්න දේත් එක්ක ඊට පස්සේ ප්‍රතිසන්දිය ඇති වෙනවා. හැබැයි රහතන් වහන්සේ කෙනෙක්ට ඇති වෙන්නේ ක්‍රියාසිතනේ. එතනදී කියන්නේ දැන් අතනදි කියනවා චුතිසිත කියලා. ඒ කියන්නේ පුදුජන කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි ඇති වෙන ඒ ජවන් සිතෙන් පස්සේ චුතිසිත ඇති වෙනවා. හැබැයි රහතන් වහන්සේ කෙනෙක්ගේ ක්‍රියාසිත ඇති වෙලා එතනට කියන්නේ චුතිසිත නෙමෙයි චරිමුඛ චිත්තේ කියලා. චරිමුඛ චිත්තේ කියලා තමයි ඒ රහතන් වහන්සේට ඊට පස්සේ අවසානයේ ඇති. ඒ කියන්නේ භවයේ අවසානයේ ඇති වෙන සිතට අපි කියන්නේ රහතන් වහන්සේගේ
චරිමුක චිත්තේ. ඒකට අපි කියන්නේ චුතිසිත කියලා. එතකොට ඒකේ විපාකයක් හදන්නේ නැති නිසායි එහෙම කියන්නේ. දැන් සාමින්හන්ස මේ කුසල් සිතුවිලි අපිට ජනිත වුණත් අකුසල් සිතුවිලි ආවත් ඒක ජවන් සිත් ක්‍රියාත්මක වෙනවනේ. ඔව්. එතකොට සාමින්හන්සේ ඒ දෙකෙන්ම අපිට ඊළඟ ජීවිතේ විපාකයක් හදනවා නේද මේ ජවන් සිත්. ඒකනේ ඉතින් කියලා දීලා තියෙන්නේ. කුසලයේ කිව්වා ඉතින් ඒකේ විපාකයක් තියෙනවා තමයි ජවන් කියලා කියන්නේම මේ විපාක හදන එක. හැබැයි ක්‍රියාසිත වල නෑ ඒක පටලව ගන්න. එහෙම ක්‍රියාසිත ලැබෙනවා කියලා අපි ඒ ක්‍රියාසිත කියන්නේම විපාකයක් නෑනේ. දැන් මේ ජවන් කියලා කියන්නේ ක්‍රියාවක් කියන එක. හැබැයි ක්‍රියාවක් කිව්වට ඒ සමහර ක්‍රියා වලින් විපාකයක් හදන්නත් පුළුවන් සමහර ක්‍රියා වලින් විපාකයක් හදන්න නැති වෙන්නත් පුළුවන්. විපාක හදන්නේ අර කුසල් අකුසල් සිත් ජවන් වලින් හැබැයි ක්‍රියා ජවන වලින් විපාකයක් හදන්නේ දියෝක කරන් තේරුණා. තව කාටද දැනගන්න දෙයක් තියෙන්නේ? හොඳයි එහෙනම් කාටවත් ගැටලු නෑ වගේ. එහෙනම් ඔය කොටසත් හොඳට බලා ගන්න. ඉතින් අපි ඊට පස්සේ ඉතින් අර විදිහට ප්‍රශ්න අහන්නේ කොහොඳයි ඇත්තටම. ඒකට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මම මේ පාඩම් වල තියෙන ඔක්කොම කියලා දෙන්නේ නැහැ. ඉතින් මේ මොකද ඉතින් එහෙම උගන්වන්න ගියොත් අවුරුදු ගාණක් යනවා. ඒක ඉතින් ওই පිරිසටත් වෙහෙසක් වෙනවා. ඉතින් අර ප්‍රශ්න ඇහුවොත් දේවල් කියලා දෙන්න පුළුවන්. ඉතින් තව ඒ තුල තියෙන දේවල්. ඉතින් ඒක නිසා මේ නිකන් මේතනට ඇවිල්ලා අභිධර්ම පන්ති නිකන් අහන් හිටිය පළියටම මේක තේරුම් ගන්න අමාරුයි. ඉතින් පුළුවන් තරම් අධ්‍යයනයක් කරන්න ඉතින් පාඩම් කරගන්න ඉගෙන ගන්න කල්පනා කරන්න මේවා ඇති වෙන්නේ කොහොමද කියලා හිතන්න. විශේෂම දේ තමයි අපේ මාර්ගයට අපේ කෙලෙස් නැති කරගන්න මේ ඉගෙන ගන්න දේ කොහොමද අපි යොදාගන්නේ කියන එක ගැන කල්පනා කරන්න. එහෙම නැතුව නිකන් ඉස්කෝලේ ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගත්තට අපිට මේකින් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ඉගෙන ගැනීම තුළ මේ වස්තු සංග්‍රහය දැන් අද කරන්නේ ඒකේ වුණත් අපේ මේ සමත විපස්සනාවට යොදාගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. එහෙම හිතුවොත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඔන්න ඔය විදිහට අපි ඊළඟට ඉතාම වැදගත් පාඩම චිත්ත වීති කියන පාඩම චිත් පරම්පරාවල් හට ගන්න ආකාරය ගැන. එතකොට අපි චිත්ත චෛස් ගැන තියෙන කොටස් ටික අවසන් වෙනවා චිත්ත වීති ඉවරෙද්දී. ඊට පස්සේ රූප ධර්ම ගැන කතා කරන්න පුළුවන්. ඉතින් හොඳයි එහෙනම් අද දවසේදී මේ කරාවු සියලු ධර්ම අභිධර්ම අධ්‍යයනයේ අපි සෑම දිනාටම සුවසේ පාරමිතා ධර්ම පුරාගෙන ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ ලැබුවා වූ සාන්ත ලක්ෂණ නිවනින්ම සැනසෙන්න මේ කුසල් ශක්තිය එකසේම හේතු වාසනා වේවා කියලා සාදු කියලා අනුමෝදන් වෙමු. ඒ වගේ මේ සඳහා උපකාර කරන සියලු උපකරණ ආදී ලබා දෙමින් ඉන්ටර්නෙට් බිල් ආදී ගෙවමින් උපකාර කරන සියලු දෙනාටත් ඒ වගේම සියලු දෙවියන්ටත් සියලු සත්වයන්ටත් මිපින් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ මිපින් අනුමෝදන් වී ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, සංසාර දුක් තරණය කර නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් පුළුවන් තරම් දී පුළුවන් ආකාරයෙන් මේක කරගෙන යන්න. ඉතින් මේක විශාල කුසලයක්, ඒ වගේම විශාල ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම අපි කරන සමත විදර්ශනා භාවනාවට විශාල උපකාරයක් වෙයි. ඉතින් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි අපි අදහරන්නේ. ඒක විශාල උපකාරයක් වෙනවා. ඉතින් හොඳයි එහෙනම් අනිත් දවස්ෙදී අපි නැවත පාඩම මුණගැහුමු. සියලු දිනාටම තෙරුවන් සරණයි.